ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම අද පාර්ලිමේන්තුවේදී මාධ්‍ය හමුවක් කැඳවා තිබුණා. මැතිවරණය උසාවියෙන් අහෝසි කරොත් ඒ තීන්දුව උඩට ආපහු අපි කතානායකට කියන්නේ මේක නීත්‍යානුකූලව මේ අර්බුදය හදන්න නැතුව මේ ආණ්ඩුව හදන්න ජනාධිපති පත් කරපු ආණ්ඩුවක් එක්ක යාට සෙල්ලම් කරන්න බෑ. ඔබතුමා ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 152 අරන් බලන්න. ඒක තියෙන්නේ මුදල් පිළිවන් මුදල් අඩු කිරීමක් වැඩි කිරීමක් එකතු කිරීමක් බදු පැනවීමක් අලුත් අරමුදල මේක යෝජනාවකින් ගේන්න බෑ. ඒක පනතකින් ගේන්න. ඒ පනත ගේන්න පුළුවන් ඇමතිවරයෙකුට විතරයි. ඇමතිවරයෙකුට ඒ පනත ගේන්න පුළුවන්නේ ඒ පනත් සංශෝධනය ගේන්න පුළුවන්නේ ඇමතිවරයෙකුට කැබිනට් එක අනුමත කළොත් විතරයි. මේ මුළු වැඩපිළිවෙළම නිර්මාතෘවරයා වුණ රනිල් වික්‍රමසිංහ හිටපු අගමැතිවරයා ඒ වගේම සුමන්දර දකින්නකට හේතුවක් තිබෙනවා. ඔවුන් ලෝකේන්ද්‍රයේ පොරොන්දු වෙච්ච ෆෙඩරල් ව්‍යවස්ථාව. ඒ ෆෙඩරල් ව්‍යවස්ථාව මේ වෙනකොටත් මේකේ හතරවෙනි තට්ටුවේ පාර්ලිමේන්තුවේ විශේෂ කාමරයක් තුල ක්‍රියාත්මක. සැප්තැම්බර් මාසේ 7 වෙනිදා පාර්ලිමේන්තුවට ගේන්න උත්සාහයක් තිබ්බා මේක කෙටුම් පතක් හැටියට. හැබැයි පොඩි පෙරහුරුවක් මම දකිනවා. අද නීත්‍යානුකූල පාර්ලිමේන්තුවක් නොවන නිසා උන්ට ඕන දෙයක් කරාට ඒක අපිට ගැටලුවක් නැහැ. ඒක පිළිගන්නේ නැහැ. ඒක කැමති කාර්යාලේ ක්‍රියාත්මක වෙනවා, නිලධාරී ක්‍රියාත්මක වෙනවා, මේ රටේ වැඩ වෙනවා. සියලු අමාත්‍යංශ ක්‍රියාත්මක කරනවා. අධිකරණ තීන්දුව ප්‍රකාශයටපත් නොකර ඔබතුමාලා කියන්නේ එතෙක් පාර්ලිමේන්තුව රැස් වෙන එක නීති විරෝධී කියලා. නීති විරෝධී නෙමෙයි සම්ප්‍රදාය විරෝධී. මොකද හේතුව විවස්ථාදායක විධායක අධිකරණය මේ ආයතන තුන එකිනෙකාට අවබෝධයෙන් කටයුතු කළ යුතුයි. විජේදාස රාජපක්ෂ අපේ අමාත්‍යතුමා ඊයේ පාර්ලිමේන්තුවේ ඇවිල්ලා විශේෂ ප්‍රකාශයක් කරා. විජේදාස රාජපක්ෂ මැතිතුමා අපේ සමහර අයත් එක්ක කතා කරලා තියෙනවා ඒ ගැන. කොහොම නමුත් එතුමා ඇවිල්ලා ප්‍රකාශයක් කරා. ඒක එතුමාගේ පෞද්ගලික අදහසක් නිසා මම හිතන්නේ ඒක අපට වාසිදායක ප්‍රකාශයක් නිසා ඒක අවාසිදායක ප්‍රකාශයක් නෙවෙයි එතුමා කරේ. නමුත් ඒක එතුමාගේ පෞද්ගලික අදහසක් කියන එක තමයි ඔබතුමාලාට මම කියන්න කැමති.